අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ශෂේෂත්‍රයට පමණක් සීම වෙලා නෑ ඒවගේම දේශපාන ශත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් තමයි යළිත් දහනම්වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඒ පිළි මදව දැන් අපි පක්ෂණයකින් හැටියට විසිෙක් වැනි සංසෝධනය සකස් කරගෙන යනවා දෙවනුව තමයි විදායක ජනාධිපතිකම අහුසි කිරීම සඳහා ක්‍රියා කිරීම. ඒ කාලවකවා අනුවත් ක්‍රමවේදයක් පක්ෂනායකින් තීන්නේ කරන්ට පුළුවන්. මීට අමතරුව තව ප්‍රශ්නයක් තියන්නේ පාලිමේන්තුව පිළිබඳ. විස්ස වෙනි සංශෝධනයෙන් පාලිමේන්තුව දුර්වැඩ කරපු නිසත් වැඩිපුර බලතල්ල විදායකයි ලබාගත්තය නිසත්. ාේන්තුවේ ක්‍රියාදාමය අඩ පන වෙලා තියෙනවා. අද තියන විශේෂ ශෝධනාවක් තමයි මේ ආර්ථික අර්බූදය නවත්වන්ට පාලිමේන්තුව ක්‍රියානුකරීම. විසි එක්වැනි යෝජිත සංශෝධනයෙන් පාලිමේන්තුවේ බලතල වැඩි වෙනවා. නමුත් ඒකෙන් පමණක් අපිට සෑහමකට පත්වෙන්ට බැහැ. දැන්තියන වෙස්මිනිස්ටර් කැබිනට් ක්‍රමය අනුව සියල්ලම කැබිනට් ඇැමතවරු පාලනය කරා ඒ වගේම පාලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් තිබුණේ නිසා පාලිමේන්තුවේ වැඩ කටයුතු අත පසු කරා කියලත් චෝදනාවක් තියෙනවා. ඉති අතීතයේ සිදුනේවදයා අපිට හැමෙලේම විවාහකට ගන්ට වුවමනා නෑ. නමුත් මේ රටේ ආණ්ඩු පාලනයට පාලිමේන්තුවත් එකතු කරන ක්‍රමයක් තියෙන්ට ඕනේ. ඒවගේම අපිට විනිවිධ භාවේ තියෙන්න ඕනේ. සියලු පක්ෂ ඇල මන්ත්‍රීවරු ඒ කොමිටිවල්ට රැස්වෙලා ප්‍රතිපත්ති අනුව, වැඩසටහන්න අනුව ක්‍රියාකාරන්ට තමයි අපි ඇති කරන වාතා වරණය. ඒ නිසා මේකට එක උදහනයක් තියෙනෝ. ලංකාව නිදහස ලබන්ට පෙර, එක්දාස් නමසය තිස්ස එකේ සිට එක්දාස් නමසය හතලිස් හත දක්වා. ඇත්තවසේම රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තිබුණ. ඒ රාජ්‍ය මන්තන සභාව ක්‍රියාකරේ කාර්ක සභා ක්‍රමයකට. කාර්ක සභා හතකට එකඒක විශෂයන් බෙදලදීලා තිබුණ. ඒ කාර්ක සභාව සභාපතිවරු ඇමතිවරු. ඒ ඇමතිවරු හත් දෙනා එකතුවෙලා ඇමති මණ්ඩලයක් සකස් කල්ලා තිබුණ. ඉට අමතරව ආණ්ඩු කාරතුමා පත්කරපු නිලධාරින් තුන්දෙනෙකුත් හිටිය. මෙතනින් තමයි කාර්ක සභාවල අදහස් අරගෙන ඇමති මණ්ඩලේ අයවැය සකස්කරේ ප්‍රතිපත්ති ගැන තීරණය ගත්තේ මීටත් අමතර තිබුණා ගිනුම් කාර්ක සභාවක් මුදල් පාලනය සඳහා මේ ක්‍රමවේදය සාර්ථකව ගෙනියන්ට ඒ කාලෙද අපිට අවස්ථාව ලැබුණා දැන් අපි පාලිමේන්තුවයේ විහුය වෙනස් කරලා දැන්තියන පාලිමෙන්තු ක්‍රමය දැන්තියන වෙස්මිනිෂ්ට ක්‍රමයත් රාජ්‍යමන්තන සභාක්‍රමයක් දෙකම එකතු කල්ලා අලුත් ක්‍රමවේදයක් අපි විශේෂයෙන්ම ඇතිකරන්ට ුවමනයි. එ ඒ අවස්ථාවලද පාලිමේන්තුවට රටේ පාලනයට සහභාගිවෙන්ට පුළුවන්. පළමයම තියෙන මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාලිමේන්තුවට ඒ බලතල දෙන්න නම් දැන්තියෙන නීති ශක්තිමත් කරන්න ඕනෑ. එහෙනම් විශේෂයම දැන්තියන මුදල් දි බලල අපි අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන් ඉන්නේ. විශේෂම එක් සත්රාජධානය නිවසීලන්තයේ ඉන්දියාවේ වගේ රටවල් වල උදහර අරගෙන මීට වඩා ශක්තිමත් නීතියක් බලවත් නීතියක් අපි ඉදිරිපත් කරනවා. දැනට මූල්්‍ය කටයුතු පිළිබඳ කාර්ක සබා තුනක් තියෙනවා. රජයේ මූල්්‍යය කටයුතු පිළිබඳ. රජයේ මූල්්‍ය කාර්ක සභාව ඒළඟට ගිනුම් කාර්ක සභාව ඇයිළඟට රාජ්‍ය වවසාය පිළිබඳ කාර්ක සභා. මේ කාර්ක සභා තුනේ බලතල ශක්තිමත් කරන්නට තව වැඩි කරන්නට අපේ දිනේශ්ගුණෝදධන සභානායකතුමා යෝජනා කීපයක් ඉදිරිපත් කල්ලා තිබෙනවා. මීට අමතරව අපි තවත් යෝජනා ගෙනියෙනවා. ඒ තමයි අලුත් මුදල් පිළිබඳ අලුත් කාර්ක සබා දෙකක් ඇති කරන්න. මේ රටේ රජයේ ආදායම අඩුවෙලා තියෙන්නේ. ඊළඟ දශයකය තුළ රජයේ ආදායම දළදේශය නිෂ්පාදනෙන් සයටට දහටක් විස්සක් අතෙට්ට අපට ගෙනියන්ට තියෙනවා. මූලික වශයෙන් සීියයට දාහතරකට වැඩි කරන්ට තියෙනවා. මේ කටයුත්ත සඳහා විශේෂයෙන්ම ක්‍රමහා විදිකාරක සභාව පත් කරනවා. එක ක්‍රමහා විදි කියන්නේ ඉංග්‍රීසියම වැටිගැනනි වසන් මල්ස්. රජේ තියන ආදායම්, ක්‍රස්කිරීම ආදෑම් වැඩිකිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන කොමිටිය තමයි ඒ කොමිටිය. දෙවනි අප්‍රති ප්‍රධාන ප්‍රශ්නයක් තමයි බැංකවල හා ෆිනන්ස්කම්පනිවල තියෙන මූලය තත්ත්වය. ඒ ගැන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවා දුර්ුවල වෙලා තියෙන්නේ. අපි ශක්තිමත් කරනවන්නන් ඒ පිළිබඳ වාර්තා කරන්නත් වෙනම කොමිටියක් වූම ඒ නිසා බැංකු හා මුල්්‍ය සේවා පිළිබඳ. ර්ක සභාවක් යෝජනා කරනවා. අපේ ස්ථාවරන නයෝග එකසිේ එක්ොළ හ යටතේ අපිට අධීක්ෂණ කොමිටි පත්කරන්න පුළුවන්. අධික්ෂණ කමිටි පත් කරලා තිබු නෑ. එනිසා යෝජනා කරන්නේ අධීක්ෂණ කොමිටි දහයක් පත් කරන්න. මේ අධීක්ෂණ කොමිටි දහයට ආණ්ඩුව තියෙන විෂයන් බෙදලාදෙන්ට පුළුවන්. ඒ අධීක්ෂණ කොමිටි වලින් වාර්තා දෙෙන්ට. ප්‍රතිපත්ති ගැනත් පාලිමේන්තුවට වාර්තා කරන්න.ට පාලිමේන්තුව ක්‍රියා කරන්නට ඕනෑ මේ පිළි බඳව. මේ මූල්්‍ය කාර්ක සභා පහෙත් ඒ වගේම අධීක්‍ෂණ කාර්ක සභා දහයත් සභාපති රටීන්න පසු පෙළ මන්ත්‍රීවරු. ඇම්මතිවරු නෙමෙයි. ඒ නිසා අපිට අවස්ථාව තිබෙනවා ස්වාදීනව ඇමතිවරයාගෙන් ස්වාදීනවත් ඇමතිවරේ සමගත් දෙකටම වැඩකරන්නට ක්‍රමවේදයක් ඇති කරන්න. එන්නම් මෙතැන දී අපි විශේෂ කාරණයක් ගැන අවධාන ොමුකරන්නට ඕනේ. තරුණ අය කියන්න දැන්තියන ක්‍රමවේද මාරු කරන්න එම ඉතායි ඒවක්ගේම දැන්තියන ප්‍රශ්න දැනගන්ටූමනයි මේ නිසා මේ කාර්ක සබා පහලෝටම යෝජනා කරන්නේ තරුණ නියෝජිතයන් හතර දෙනෙක් පත් කරන්න. එන් එක්කෙනෙක් යොවුන් පාලිමින්තුවේ. අනික්තුන මේ විශේෂයෙන්ම මේ විරෝධය පළකරපු කණ්ඩ හැම අනික් තරුණ කණ්ඩායම් වලින් තෝරගන්න. තෝරගන්න ක්‍රමවේදය තරුණ සංවිධාන වලින්ම කරන්නට පුළුවන් ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගැන විශේෂක්න දැනුව දන්න ඒ විශේෂක්නයන් හානික් පුද්ධලෑන්ගුත් විශේෂයෙන්ම වැඩ කටයුතුවලට සහභාගි කරවගන්න එනම් මේ අවස්ථාව දිී තරුණයන්ට පුළන් ප්‍රශ්න ැනගන්න තමන්ගේ විසඳමුත් ඒ වගේම ඉදිරිපත් කරන්න ඒ නම් වග කියුතු තරුණ නායක්‍යත් අපිට පුහුණු කරන්ට පුළුවන් ඊට පස්සේ මැතිවනවලට තමන් කැමති විදිහයට තරග කරන්න හැමේකර එ එකම අපිදා අපිතවත් යෝජනා කරන්නේ ජාතික සභාවක්. කථනායකතුමා අගමඇතුමා ඒ වගේම විපක්ෂණයකතුමා ඇතුළු ප්‍රධාන්න පක්ෂණයකින් බොහෝ දෙනෙක්ගෙන් ප්‍රධාන පක්ෂණයක යුත් කොමිටියත් තමයි මේ ජාතික සභාව ජාතික සභා වැදගත්. ජාතික සබාට පුළන් රටේ ප්‍රතිපත්ති කැන කතා කරන. කැබිනටත් මණ්ඩේ තීරණ ගැන කතා කරන්න. ඒක්ම රටේ මේ පාලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන සාකච්ඡා කරන්න. එන එක දේශපාලන මණ්ඩලයක්. තැම් මේ මණ්ඩලේට අයිතිය තියෙනවා කැබිනට් මණ්ඩලයක් මේ කාර්ක සභාපතිවුරුත් කැඳවන්න. ඒකට තරුණ නියෝජිතයන් ඉන්නවානං වෙනම පත්කරපුයි එයි ගැනත් අපිට සල කල බලන්ට පුළුවන්. මේ ප්‍රශ්න සාකච්ඡා කරන, අව එ අපි ඇති කල්ලා තියෙන අලුත් ක්‍රමයේ ජනාධිපයතුමා පාලිමේන්තුවට වග කියන්ට ූමනයි. ඇමති මණ්ඩලේ පාලිමේන්තුවට වග කියයන්ට ූමනයි. ජාතික සබාව පාලිමේතට වග කියන්න ූමන. මේ කාර්ක සභා හා අධීක්ෂණ කාර්ක සබා පහළවත් පාලිමේන්ත්‍රට වග කියන්න පුළු තියනවා. එදකොට මේ හැමේකේම ක්‍රියා කරන්නේ සම්පූර්ණ බලය තියෙන්නේ ඇත්ත වසයෙන්ම පාලිමෙන්තුවට. ආණ්ඩු ක්‍රම ආණ්ඩු ඇමති මණ්ඩලිය තුළින් ආණ්ඩුව පාලනය කරන එකත්. ඒවගේම ජනාධිපේතුමාගේ වැඩ කටයුතු පීක්ෂා කරණ එකත්. ඒක්කම ජාතික සභාවතුලින් දේශපාලන කටයුතු පිළබඳ බලතලත් අනික් කොමිටි කාර්ක සභා පහළුවෙන් විශේෂයෙන්ම මුල්්‍ය කටයුතුව අනික් විෂයන් අධික්ෂණය කරන්ට පුළුවන් ක්‍රමවේදයක් තියන්නේ. මේ කම මේකාරණය ගැන සකස්කරපු ලිපිත් තියෙනවා. මම කැමති සියලු දෙනාව මේකත් සල කළ බලන්න තවත් සංවිධාන ගණනාවක් මේ වගේම යෝජනා ඉදිරිපත් කල්ලා තියෙනවා. ඒ යෝජනත් සල කළ බල්ල අපි එකගත්වේකටේ මු කොහොඳද පාලිමේන්තුවය බලතල අනාගතයේ ක්‍රියත්ම කරන්න කියලා.